புண்ணியோபதேசய தெருவான் வெந்தீம சசர் சரி சரண அசரண சத்வ சமூகயாட பிஹிடவன மகா காருணிகோ மாகே பாக்யவத் புத்ரஜானன் வஹன்ச சத்துர சங்க கல்ப லக்ஷயக்கு அதி தீர்க காலே முலுல்லெஹி தான பாரமிதாய ஷீல பாரமிதாய நிக்கம்ம பாரமிதாய ප්‍රඥා පාරමිතාය වීර්ය පාරමිතාය ශාන්ති පාරමිතාය සත්‍ය පාරමිතාය අදිෂ්ඨාන පාරමිතාය මෛත්‍රී පාරමිතාය උපේක්ඛා පාරමිතාය යන දස පාරමී ධර්මයන් සපුරා චතු සත්‍ය අවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥ ප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ඊර්දියෙන්ද යසසින්ද ලෝකේහි අග්‍රවණසේක නුඹ වහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහුද දෙවි බඹුහුද නමස්කාර කරන්නාහ. මහා කාරුණිකයන් වහන්ස නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්යය. ලෝතර බුදුව අසරණ සත්වයනට පිහිටවනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයේහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය, මහ පොළව කුඩාය, පොළවේ වැලිකැට මදය, සාගර ජලය මදය නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමානත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යන් දුන්සේක. ප්‍රාණයසේ ප්‍රිය අඹුදරුවන් දුන්සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන්සේක. හදවත උපුටා දුන්සේක. නෙත් උපුටා දුන්සේක. හිස් කපා දුන්සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමානත. කෝටියක් මවුන්ගේ, කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පින්ඩයක් කළද නුඹ වහන්සේගේ කරුණාවට උපමානු කළ හැකිය. අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ බොහෝ සත්වයනට පිහිටවන සේක. නුඹ වහන්සේ බොහෝ සත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවනසේක. බොහෝ සත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙනසේක. නිවන් සැප ලබා දෙනසේක. නුඹ වහන්සේ බරණස ඉසිපතනයේදී දම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක් වූ දෙව් බඹුන් නිවන් දැක්වූ සේක. තිරොක්කුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවහසූ දහසක් සත්වයන් නිවන් දැක්වූ සේක. සුමන මාලාකාර සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ධනපාල සමාගමයේදී දස දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. කදිරංගාර ජාතක සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ජම්බුකාජීවක සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. ආනන්ද සෙට්ටි සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්වූසේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. යමක ප්‍රාතිහාරයේදී විසි කෝටියක් සත්වයන් නිවන් දැක්වූසේක. දේවාරෝහණයේදී තිස් කෝටියක් සත්වයින් නිවන් දැක්වූසේක. අභිධර්ම දේශනයේදී අසූ කෝටියක් සත්වයින් නිවන් දැක්වූසේක. සක්කපඤ්ඤ සූත්‍ර දේශනයේදී අසූ දහසක් සත්වයින් නිවන් දැක්වූසේක. මහා සමය සූත්‍ර, මංගල සූත්‍ර, චූල රාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්වයන් නිවන් දැක්වූසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්
අසු අනු ව්‍යංජන ලක්ෂණයෙන් කේතු මාලාවෙන් ව්‍යාම ප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූප සෞන්දර්යෙන්ද ලෝකේහි අග්‍ර වූසේක. අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ධර්මයේ දේශන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන්ද ලෝකේහි අග්‍ර වූසේක. සර්වඥතා ඥාන, දස බල ඥාන, චතු විශාරද ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, චතුර්යෝනි පරිච්ඡේද ඥාන, පංචගති පරිච්ඡේද ඥාන, චතුර් දශ බුද්ධ ඥාන, පටිසම්භිදා ඥානාදී අනේක ඥානයන්ගෙන් ආඩ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රේහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත්සේක. ඔවුන්ගේ සිත්, ඔවුන්ගේ අදහස්, ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත්සේක. අතීතේහි වූ සියල්ලද, අනාගතයට වෙන සියල්ලද, වර්තමානයේහි ඇති සියල්ලද නුඹ වහන්සේ මැනවින් දන්නාසේක. නුඹ වහන්සේ විසින් නොදත හැකි ධර්මයක් නැත. දූත නගා වදින්නවුන්ට පවා නොයෙක් දෙවි මිනිස් සැප ලබා දීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මමද පිනැත්තියෙමි. අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස මම දිවි හිමිකොට නුඹ වහන්සේ සරණ යමි. නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයේද සරණ යමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නයේද සරණ යමි. දෙවි බඹුන් විසිනිදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පద్මය බැතියෙන් වඳිමි. දෙවනුවද වඳිමි, තෙවනුවද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයටද වඳිමි. දෙවනුවද වඳිමි, තෙවනුවද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයටද වඳිමි. දෙවනුවද වඳිමි, තෙවනුවද වඳිමි. බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක් වූ වාක්‍ය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සදහැවතුන්ට එක් එක් වරක් වැඳීමේදී සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇතිවනු ඇත. ඉතිපිසෝ ගාතාව යනාදීන් තමාට නොතේරෙන දේ කියා වඳින්නවුන්ට ඇතිවන්නේ මද විපාක ඇති ඥාන විප්‍රයුක්ත කුසල්‍ය. දිග නිසා මේ වැකිය නිතර භාවිතා කිරීම අපහසු සදහැවතුන් මතු දැක්වෙන කෙටියෙන් වන්දනා කරන වාක්‍ය භාවිතා කළ යුතුය. තෙරුවන් වැඳීමේ කෙටි ක්‍රමය. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්‍යංජන ලක්ෂණයෙන්ද කේතු මාලාවෙන් හා ව්‍යාම ප්‍රභාවෙන්ද නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන්ද බැබලෙමින් වැඩසිටින්නා වූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රසකල පාරමිතා කුසල බලයෙන් ලත් අරහත් මාර්ගඥානය නැමැති ජලයෙන් තුබූ වට ලකුණු කුදු ඉතුරු නොවන පරිදි සියලු කෙලෙස් කිලිටු සෝදා හැර පවිත්‍ර වූසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දූත නගා වදින්නහුන්ට අප්‍රමාණ දෙවි මිනිස් සැප ලබා දීමට සමත් සුපරිසුද්ධ සීලස්කන්ධයකින් හා අචල සමාධියෙන්ද සර්වඥතා ඥාන, දස බල ඥාන, චතු විසරද ඥාන, පටිසම්භිදා ඥානාදී අනේක ඥානයන්ගෙන්ද යුක්ත වනසේක. අපා මග වසා සංගමුක් මග පාදා සත්වේනට සෙත් සලසන්නා වූ
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට සුරතුරක් වනසේක. සිව්සස් දහම් දෙසා දෙවි මිනිසුන් තුළ පවත්නා මොහොදුර දුරුලන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වනසේක, තුන් ලොවට ඇසක් වනසේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යමි. නුඹ වහන්සේගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේගේ පාපියුම් බැතියෙන් වඳිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අති පාරිශුද්ධ අති උත්තම ධර්ම රත්නයටද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ ජනයාට පවසන්නා වූ මහා සංඝ රත්නයටද වඳිමි. මෙසේ ස්තුති පූජා පූර්වක තෙරුවන් වැඳ මතු දැක්වෙන ගාථා තේරුමත් සමග කියා මල් පහන් ආදිය පුදනු. පහන් පූජාව. වෙනේය හදයේ මෝහ තමු කන්ද විනෝදකං දීපනේ තේන පූජේමි පඤ්ඤාදීප දරංජිනං ඉමිනා පුඤ්ඤ කම්මේන පඤ්ඤවා සීලවා සදා භවිත්වාන ලබේ සීලං ධම්මචක්කුං අනුත්තරං වේනේ ජනයාගේ හෘදේහි මෝහ නැමැති අන්ධකාරස්කන්ධය දුරු කරන්නා වූ ප්‍රඥා නැමැති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන් දිනු තථාගතයන් වහන්සේ මේ ප්‍රදීපයෙන් පුදමි. මේ පින්කමෙන් මම සෑම කල්හි නුවණැත්තෙකු වී සිල්වතෙකු වී අනුත්තර ධර්ම චක්ෂුක්ෂය වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නෙවා. මල් පූජාව. අනන්ත ගුණ වන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ පූජේමි ලෝකනාතස්ස පුප්පයේමේතං මනෝරමං ඉමිනා පුඤ්ඤ කම්මේන භවිත්වා සීලවා සදා පප්පෝමි පරමං සම්තින් නිබ්බාණං බුද්ධ වන්නිතං. අනන්ත ගුණවර්ණ ඇත්තා වූ පවිත්‍ර වූ සිල් සුවඳ ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම් මල් පූජා කරමි. මේ පින්කමින් සෑම කල්හි සිල් ඇත්තේ වී බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද පරම ශාන්තිය වූ නිර්වාණයට පැමිණෙවා. පන් පූජාව. ධම්මෝදකේන සත්තානං පාපමල විසෝදකං පාණීයේනාහි පූජේමි ලෝකනාතං දයාලයං. ධර්මය නැමැති පවිත්‍ර ජලයෙන් සත්වයන්ගේ පවසෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ ලෝකනාථයන් වහන්සේට මේ පැන් පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල ක්ලේශ මල සෝදනය කරන්නා වූ සියලු දුක්ගිනි නිවන්නා වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නෙවා. ගිලන් පස පූජාව. තිදෝස සමනං දේහ බලදං ආයු වඩ්ඩනං ගිලාන පච්චයං ඒතං පනීතං මදුරං සුචින් මහා දයස්ස පූජේමි කිලේසා මය හරිනෝ පුඤ්ඤ නේතේන පප්පෝමි සබ්බ සංඤෝ ජනක්කයං වා පිත් සෙම්යන තුන්දො සමනය කරන්නා වූ බල වඩන්නා වූ ආයු වඩන්නා වූ පවිත්‍ර වූ ප්‍රණීත වූ සුමිහිරි වූ මේ ගිලන් පස සත්වයන්ගේ කෙලෙස් මල දුරු කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මේ පිනෙන් සකල සංයෝජනයන් ශ්‍රේ කරන්නා වූ අරහත් මාර්ගයට පැමිණෙවා.
දහත් පූජාව යතවාදී තථාකාරී ධම්මවාදී මහයසෝ තාම්බූලං පතිගන්හාතු සත්තා ලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ධර්මයේ පවසන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලෝකේහි සමටම උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්බුලය පිළිගන්නාසේක්වා. සුවඳ දුම් පූජාව දේසෙත්වා පවරං ධම්මං පාපා මගන්දනාසකං සුගන්දිනා හංගන්දේන පූජේමි ලෝකනායකං. උත්තම වූ ධර්මයක් දේශනා කොට ලෝකේහි පවු නැමැති දුගඳ දුරු කරන්නා වූ ලෝකනායකයන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. නෙළුම් මල් පූජාව ජන්ම බූජේ පබෝදෙත්තං සද්දම්ම සිසිරං සුනා කමලානන සම්බුද්ධං පූජේමි පදුමේනහං. සද්ධර්ම නැමැති ශීත රශ්මියෙන් වේනෙය ජන නැමැති පද්මයෙන් ප්‍රබෝධ කරන්නා වූ පියුමකට බඳු මොහ ඇත්තා වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේට මේ නෙළුම් මල් පූජා කරමි. පූජා වේවා. සමන් මල් පූජාව සවාසනා කිලේ සේහි විමුත්තං සුමනං ජිනං සුමන පුප්පේහි පූජේමි පත්තුං නිබ්බාන මුත්තමං. වාසනාවත් සහිතව කෙලෙසුන් කෙරෙන් මැනවින් මිදුනා වූ සුන්දර සිත් ඇත්තා වූ ජිනයන් වහන්සේට මේ සමන් මල් පුදමි. පූජා වේවා. කොඩි පූජාව ධම්මත් දජදරං දීරං දජුග්ගත මහායසං දජනේතේන පූජේමි ධම්මරාජං දජූපමං. ධර්මයේ නැමැති දජේ දරන්නා වූ නුවණැත්තා වූ දජයක්සේ මහා කීර්තිය ඇත්තා වූ දජයක් බදු උපමා ඇත්තා වූ ධර්මරාජයන් වහන්සේට මේ දජේ පූජා කරමි. පූජා වේවා. ආහාර පූජාව ආහාර පූජා කිරීමේදී බත් මාළු කැවිලි පළතුරු කිරිපැණි ආදී දේවල්ගෙන වෙන වෙනම ගාථා කීම අවුල් වැඩකි. ආහාර වන බත් මාළු ආදී සියල්ලම ආහාර වශයෙන් එක් කොට සලකා එක ගාථාවක් කියා එකවරම පූජා කළ හැකිය. එසේ පූජා කිරීම නිරවුල් ක්‍රමයයි. මෙසේ ආහාර පූජාව කරනු සද්දම්මාමත දානේන සුඛා පෙන්තං බහුජ්ජනේ මහා කාරුණිකං බුද්ධං පූජේමි ආහාරේනහං. ඉමිනා පුඤ්ඤ කම්මේන සම්මා සම්බුද්ධ වන්නිතං ලබේයං සස්සතං සන්තං නිබ්බාන සුඛමුත්තමං. සද්දම්මා මූර්ත දානේන බොහෝ ජනයා සුවපත් කරන්නා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේට මේ ආහාරය පූජා කරමි. පූජා වේවා. මේ පින්කමින් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ නිත්‍ය වූ ශාන්ත වූ උත්තම නිර්වාණ සුවය ලබන්නේවා. කිරිපිඩු පූජාව සද්දම්මාමත කීරේන තොසයන්තං බහුජ්ජනේ මාතුපමං ලෝකනාතං කීරෝදනේන පූජයේ. සද්ධර්මයේ නැමැති අමෘත ශීරයෙන් බොහෝ ජනයා සතුටු කරන්නා වූ ලොවට මවක් වැනි වූ ලෝකනාතයන් වහන්සේට මේ ශීරාහාරය පූජා කරමි. පූජා වේවා.
චෛත්‍ය වන්දනාව චෛත්‍යයට හෙවත් දාගබට වැඳීම දෙආකාරයකින් කළ හැකිය.